එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන රජය වෙන් කරලා තිබෙනවා. ඒ ගැන කිසිම ගැටලුවක් හෝ අඩුපාඩුවක් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නය මුදල් සම්බන්ධයෙන් ගැටලුවක් නෙවෙයි. එන්නත් ලබා ගැනීම පිළිබඳ යම්කිසි ප්‍රමාදයක්. ඒ ප්‍රමාදයට හේතු වෙලා තිබෙන්නේ ලෝකේ විශාලතම එන්නත් නිෂ්පාදනය කරන රසායනගාර තුල ඇති වෙලා තිබෙන ගැටලුවක්. ඒ තමයි ඉන්දියාවේ පූනේ නගරයේ පිහිටලා තිබෙන සීරම් ආයතනය. ඒ සීරම් ආයතනයට බලාපොරොත්තු වෙච්ච විදිහට මේ එන්නත් නිෂ්පාදනය කිරීම අසීරුවලා තිබෙනවා ඉන්දියාව තුල පවතින බැරෑරුම් තත්ත්වය නිසා. හැබැයි මේ වෙන විට ලෝකේ පිළිගත් එන්නත් වර්ග තුනක් අපේ රටේ භාවිතා වෙමින් පවතිනවා. ඊට අමතරව වෙන ක්‍රියාමාර්ග ගැනත් රජය සිතා බලලා පියවර ගැනීමට සූදානම්. අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් මේ වන විට සක්‍රීය දායකත්වයක් COVID-19 ව්‍යසනය මැඩ පැවැත්වීම සඳහා ලබා දෙමින් තිබෙනවා පක්ෂයක් හැටියට. මේ වන විට පියවර අරන් තියෙනවා ලංකාවේ ඒ අත්‍යවශ්‍ය රෝහල් 13ක අපේ පක්ෂයේ වියදමින් සහ අපේ පක්ෂයේ ශ්‍රමදායක නව වාට්ටු 13ක් නිර්මාණය කිරීමට. ඒ වාට්ටු නිර්මාණය කිරීමේ කටයුතු අපි ඊයේ දිනේ පටන් ගත්තා. පළවෙනි වාට්ටුව අපි හිතන්නේ හෙට උදේ වෙනකොට අපිට ලබා දෙන්න පුළුවන් වෙයි සෞඛ්‍ය සේවයට. ඒ වගේම අනිද්දා දිනේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මෙම වාට්ටු 13ම ලබා දෙන්න. සෑම වාට්ටුවකම වෛද්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සහ රෝගීන් 50 දෙනෙකුට අවශ්‍ය ඇඳම් 50ක් සහ ඒ අවශ්‍ය පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා. මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කරන කාර්යයක් හැටියට තමයි සිදු කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.